අයිබෝන් කියල පිළිගන්න ඔයාල බෙක්කෝට් සිංහල YouTube channel එකට මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපිට අපේ වෙබ්සයිට් හදද්දී හරි මොකක් හරි ඩිසයින් එකක් හරි කරද්දී හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන ඒක තමයි කොහොමද අපි මේ ෆොටෝස් හොයාගන්නේ කියන්නේ අපි ඒවට කියනවා ස්ටොක් ෆොටෝස් කියලා ඒවා සහ icon set එක කොහොමද හොයාගන්නේ කියන එක මොකද ගොඩක් يعني ඉන්ටර්නෙට් එකේ හරි අපි නිකන් Google එකේ සර්ච් කරලා බලනවා නම් ඒ තියෙන ගොඩක් ෆොටෝස් copyright එකක් තියෙන ෆොටෝස් තියෙන්නේ. ඉතින් අපි අද ඔයාලට කියලා දෙනවා කොහොමද copyright එකක් නැති ෆොටෝ එකක් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකදී හරි ඩිසයින් එකදී හරි වෙබ්සයිට් එකක් හදද්දී හරි ඒ ඕනම තැනකදී කොහොමද යූස් කරන්න කියලා. ඇත්තටම ෆ්‍රී ස්ටොක් ෆොටෝස් ගත්තොත් ඒ වගේ වෙබ්සයිට්ස් ඒ කියන්නේ ඔයාලට ඉමේජස් ෆ්‍රී දෙන වෙබ්සයිට්ස් ගොඩක් තියෙනවා. ඒ වෙබ්සයිට් අතරින් අද මම කියලා දෙන්නම් මම වැඩිම පාවිච්චි කරන වෙබ්සයිට් මොනවද කියලා. ඒ වගේම ඔයාලට icons ඕන වෙද්දී ඒ icons ගන්න පුළුවන් ෆ්‍රී වෙබ්සයිට්ස් මොනවද තියෙන්නේ කියලා ඔයාලට මෙතෙන්දි කියලා දෙන්න. ඒ වගේම අපි බලමු කොහොමද මේවා ඒ sizes වලින් download කරගන්නේ කියලා. පළවෙනි එක තමයි pixels.com කියන එක. මේක තමයි මම කියන්නේ මම වැඩිපුරම use කරන website එක. මේකදී වාට ඕන මේක තියෙන ඕන stock photo එකක් ඔයාලට free use කරන්න පුළුවන්. pixels.com කියන website එකට ගියොත් අපි බලමු ඔයාලට මෙතනින් search by click කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් trending topics මොනවද තියෙන්නේ කියලා. අපි හිතමු අපිට ඕන වෙනවා අපි education based site එක ගන්න කරන්නේ. මම නිකන් මෙතන search කරොත් education කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී education එකට related photos අපිට පෙන්නනවා. ඒ වගේම මෙයා අපිට කියනවා ෆොටෝස් තියෙනවා කියලා 1000කට වැඩිය. ඒ වගේම වීඩියෝස් 31කට වැඩිය තියෙනවා කියලා කියනවා. මේ ඕන එකක් අපිට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. අපි ඒ කියන්නේ වීඩියෝස් වලට ගිහින් බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් එක එක විදිහ වීඩියෝස් තියෙනවා. එතකොට ඔයා කරන ඩිසයින් එකට සහ ඒ කලර්ස් වලට මැච් වෙන විදිහට ඔයාට මේකෙන් වීඩියෝ එකක් උනන් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ එකක් උනත් එහෙම ගන්න පුළුවන්. මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නුවා. වීඩියෝ සිලෙක්ට් කරාම ඔයාලට මෙතනින් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පෙන්නනවා. ඔයාලට ඕන ක්වලිටි එක සිලෙක්ට් කරලා ඔයාලට මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඉමේජ් එකක් බලුවා. මේ ඉමේජ් එක ගත්තොත් මේ ඉමේජ් එකම ඔයාලට ෆ්‍රීලි ඔරිජිනල් සයිස් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේකේ යූස් account එකක් නැතිවම. ඊළඟ සයිට් එක මම බැලුවොත් Pixabay කියන සයිට් එක pixabay.com කියන එකත් මේක සම්පූර්ණ ෆ්‍රී ෆොටෝස් දෙන සයිට් එකක්. මේකෙදිත් ඔයාලට මේකේ තියෙන ඕන ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් මේකෙත් වීඩියෝ සපෝට් කරනවා. ඔයාලට මෙතනින් සිලෙක්ට් ක්‍රයිටීරියා එක දෙන්න පුළුවන්. ෆොටෝස් දෝනේ වෙක්ට් එකක්ද ඉලස්ට්‍රේෂන් එකක්ද වීඩියෝ එකක්ද කියලා දෙන්නත් පුළුවන්. නැත්තම් කොමන්ලි සර්ච් කරන්නත් පුළුවන්. මම මෙතන නිකන් සර්ච් කරොත් kids කියලා මෙතන උඩින්ම නම් එන්නේ මේ ස්පොන්සර්ඩ් ඒ කියන්නේ ෂටර් ස්ටොක් ස්පොන්සර්ඩ් කියන ඉමේජස් ටික. එහි ටික ඉග්නෝ කරලා එතනින් පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා මෙතන kids ලට අදාළව ඔයාලට ලොකු ඉමේජස් සෙට් එක මෙයලා ඔෆර් කරනවා. මෙතන පෙන්නනවා ඔයාලට ෆ්‍රී ඉමේජස් තියෙනවා 10845ක්. මේකෙන් ඕනම ඉමේජ් එකක් ඔයාලට ඔයාගේ සයිට් එක ෆ්‍රී යූස් කරන්න පුළුවන්. මේ ටික ඒ කියන්නේ ඇත්තරම සයිට් එක විතරයි ඔයාලට දෙන්න ඕනේ. ඒ හින්දා මම මේ ටික ක්වික්ලි යන්නම්. ඊළඟ සයිට් එක තමයි Unsplash කියලා කියන්නේ Unsplash.com එක. මේ සයිට් එකත් ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන් මේ ඕනම ඉමේජ් එකක්. අපි මෙතන නිකන් බලුවොත් nature වගේ එකක් සර්ච් කරලා බලුවොත් ඔයාලට පේනවා ඒ සර්ච් එකට අදාළව මෙයාලා කියනවා ෆොටෝස් තියෙනවා කියලා.
දෙසිය හැටනමය දශම තුනයි ඒකන් දෙලක්ෂ හැත්ත දහක් විතර වගේ ෆොටෝස් තියෙනවා මේ නේචකට අදාළව. මේකෙදිවාට ඒකැනේ ඔරියන්ටේෂන් එක පවා සිලෙක්් කරලා මේ ෆිල්ට කළ ගන්න පුළුවන් එකන කලර් රේන්ජය ඒ වගේ ඕන එකක් මේ වගේ සිලෙක්් කළ ගන්න පුළුවන්. ඊළඟ එක තමා මේ බර්ස්ට් කියන එක. බර්ස්ට් කියන එක මේ සයිට් එක දෙන්නේ සොෆිෆයි එකින්. මේකෙත් සම්පූර්ණ ෆ්‍රී ස්ටොක් එකක් තියෙන්නේ. මම මෙතන දුන්නොත් ඔලට බලා ගන්න පුළුවන් සර්. ඒකට අදාළව සර්ච් රිසල්ට් එක අපිට හම්බ වෙනවා. එතකොට මෙතන කියනවා 1000 photos found for C කියලා. ඒ වගේම ඊළඟ සයිට් එක බලුව reshoot.com කියන එක. මේකෙත් totally free wallet offer කරන්නේ. මෙතන මම ගියා සර්ච් කරා. කප්පල් ලගේ මෙයාලා කියනවා අපිට බලා ගන්න පුළුවන් මේකේ එක එක විදිහට කියන්නේ සෑහෙන ෆොටෝ වේරියේෂන් එකක් තියෙන ඉමේජස් අපිට ගන්න පුළුවන්. ඔයාලට මේ ඕන ඉමේජ් එකක් ඔයාලගේ පර්සනල් ලෝ කමර්ෂල් ප්‍රොජෙක්ට් එකකට යූස් කරන්න පුළුවන්. මොකද මෙයාලගේ ලයිසන් එක දීලා තියෙන විදිහට. ඊළඟට ඊළඟ සයිට් එක තමයි මේ ෆුඩී ස්පීක් කියන එක. මේක ඇත්තටම මේකේ තියෙන සම්පූර්ණ ෆුඩ් රෙසිප්ස් ඒවට අදාළ ඉමේජස් තියෙනවා. ඔයාලා හදන්නේ රෙස්ටුරන්ට් හරි ෆුඩ් බේස් සයිට් එක ගන්න මේ ඔයාට මේ ෆුඩීස් ෆීඩ් කෙනකින් ඔයාට ෆොටෝස් ගොඩක් ගන්න පුළුවන්. මම මෙතන නිකන් සර්ච් කරන්න පීසා කියලා. එම්බලත් ඔයාට පේනවා මෙතන 25 ෆ්‍රී ෆුඩ් ෆොටෝස් තියෙනවා අපිට යූස් කරන්න පුළුවන්. ඊළඟ එකට ගියත් මේක ෆ්‍රී ස්ටොක්.org. ඔයාට මේකෙදි පුළුවන් ඕන එකක් සර්ච් කරලා බලන්න. අපි කියමු ඩොග්. මෙලොත් වලට පේනවා මේකෙත් මේ උඩින් අපිට දෙන්නේ ප්‍රීමියම් ඉමේජස් සෙට් එක. ඊට පල්ලෙන් ගත්තොත් ඔයාට සර්ච් රිසල්ට් එක පෙන්වනවා. එතනින් ඔයාට ඕන ඉමේජ් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ප්‍රොජෙක්ට් එකට යූස් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි gratisography.com කියන එක. මේකෙත් ෆ්‍රී ස්ටොක් තමයි තියෙන්නේ. මෙතන දෙන්නම් රොබොට් කියලා වගේ. මේකේ රොබොට් එකට අදාළව යලගාව තියෙන ඉමේජස් ටික සමහර කැටගරි වලට තියෙන ඉමේජස් අඩුයි. හැබැයි අපි කොමන්ලි යූස් කරන ඉමේජස් ගොඩක් මෙයාලගෙන් අපිට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි පිකෝග්‍රැෆි කියන එක. මේකෙදිත් මේකත් ෆ්‍රී ස්ටොක් දෙන්නේ. අපි කියමු කිත්තුවාට බලා ගන්න පුළුවන්. ඉස්සලම ඉන්නේ ප්‍රීමියම් ෆොටෝස් ටික. ඊට පස්සේ ඔයාට මේ ෆ්‍රී ෆොටෝ සෙට් එක බලා ගන්න පුළුවන්. ඊළඟ එක මේ පික් ජම්බෝ කියන ඉමේජ් එක. මේකෙදිත් ඔයාට පුළුවන් මේකෙදිත් ඔයාට මේ ෆ්‍රී ඉමේජස් ගන්න පුළුවන්. මෙන්න මේ සයිට් 10 තමයි බේසිකලි ඒ කියන්නේ ස්ටොක් ඉමේජස් ගන්න ෆ්‍රී සයිට්ස් විදිහට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ තියෙනවා මේ ෆ්‍රී ෆ්‍රී කියන සයිට් එක. මම හිතනවා මේ ගොඩක් අය දන්නවා ඇති කියලා. මේ ෆ්‍රී ෆ්‍රී එක ගත්තොත් ඔයාට ඉමේජස් වගේම මේකේ ෆොටෝස් කියලා දාලා කියලා සිලෙක්ට් කරා ඔයාට ෆ්‍රී සහ ප්‍රීමියම් කියන වර්ග දෙකෙන් ඔයාට හම්බෙනවා. ඒකෙදි ඔයා ප්‍රීමියම් එක නැතුව ඔයාට ෆ්‍රී එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ෆිල්ටර්ස් තියෙනවා. ඔයාට ෆිල්ටර්ස් වලින් ෆ්‍රී කියන එක සිලෙක්ට් කරවත් එතකොට ඔයාට ප්‍රීමියම් පෙන්වන්න වගේ ෆ්‍රී ස්ටොක් ෆොටෝස් විතරයි පෙන්වන්නේ. මේ ටික ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. මේ ෆ්‍රී පික් එකේ තියෙන වෙනස තමයි මම ඔයාලට කිව්වා මේකෙදි ෆ්‍රී ස්ටොක් ඉමේජස් වගේම අයිකන් ඉමේජස් ගන්න පුළුවන් ඒවත් ඔයාලට කියනවායි කියලා. ෆ්‍රී පික් එකේ ඇත්තටම අපිට අයිකන්ස් පවා තියෙනවා. ඒ කියන්නේ වෙක්ටර්ස් අපිට යූස් කරන්න පුළුවන්, අයිකන්ස් යූස් කරන්න පුළුවන්. මෙතන මම මෙන් කියන අයිකන් එක සිලෙක්ට් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට අදාළව අයිකන්ස් පවා ඔයාලට මේකෙන් ගන්න පුළුවන්.
දැම්මං ඇත්තරම මෙතනින් එහාට කතා කරන්නේ අයිකන්ස් ගැන. අයිකන්ස් වල පළවෙනි සයිට් එක තමයි මේ ෆ්‍රී පික් කියන එක. ඒ වගේම තමයි ඊළඟට ඔයාලට යූස් කරන්න පුළුවන් මේ ෆ්ලැට් අයිකන් කියන එක. මෙතන මම දුන්නොත් එඩියුකේෂන් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ එඩියුකේෂන් එකට අදාළව 123,000 වගේ අයිකන් ඩේටාබේස් එකක් මෙයා ලගාව තියෙනවා. මේ හැම එකම ඔයාලට යූස් කරන්න බෑ. මේකෙත් මේ ක්‍රවුන් එක දාලා මෙන්ෂන් කරලා තියෙන මේක ප්‍රීමියම් අයිකන් එකක් කියලා. සාමාන්‍යයෙන් ඔයාලට මේකෙදි මේ ෆ්‍රී අයිකන් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම අපි මේකෙදි පෙන්වන්නම් මේ වගේ අයිකන් එකක් ගියොත් මේකේ අයිකන් එකේ වේරියේෂන් අපිට පෙන්වන්න ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. PNG PNG එකෙත් ගත්තොත් සයිස් එක 512 වෙනකන් ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. 16px ඉඳන්. ඒ වගේම මේකෙම SVG එක ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒ අරෙන්න ඔයාලට EPS ෆයිල් එක හරි PSD ෆයිල් එක හරි ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ගත්තොත් ඊළඟට තියෙන තව සයිට් එකක් අයිකන් ආකේව් කියන එක. මේකෙදිත් ඔයාට මේ තියෙන අයිකන් එක ෆ්‍රී කරන්න පුළුවන්. මම මෙතන සර්ච් කරනවා Facebook කියලා. මෙයාලගේ අයිකන් සෙට්ස් පවා තියෙනවා. ඔයාලට අයිකන් සෙට් එක පිටින් වුණා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆ්‍රී අයිකන්ස්. මේ තියෙන ඕන එකක් ඔයාට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ සයිට් එක තමයි අයිකන් ෆයින්ඩර් කියන එක. මේකෙ මං ගහුවොත් සෝෂල් මීඩියා කියලා ඔයාලට පේනවා ලොකු අයිකන් සෙට් එකක් මෙයාල ඔෆර් කරනවා. මේ ඕන එකක් ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන් ඔයාලගේ වෙබ්සයිට් එකේ. ඊට පස්සේ තියෙන මේ අයිකන් සයිට් එක තමයි freeicons.io කියන එක. මේකෙත් මම එක ඉවෙන්ට් එකම ගහන්නා සෝෂල්. මේකෙදිත් ඔයාලට පේනවා ඒ අයිකන් සෙට් එකක් තියෙනවා. ඔයාලට මේ අයිකන් සෙට් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ ප්‍රොජෙක්ට් එකදී යූස් කරන්න පුළුවන්. ඇත්තටම මම හිතනවා මේක සමහර අය දැනන් ඉන්නේ නැති, සමහර අය මේක ගැන දන්නේ නැතුව ඇති. සමහර අය Google එකෙන් සර්ච් කරලා මේව යූස් කරන්නේ නැති අයිකන් සහ ස්ටොක් ෆොටෝස්. මම හිතනවා අදින් පස්සේ ඔයාලට එහෙම කරන්න ඕන වෙන එකක් නැහැ. මේ මොකද අපි දන්නවා ෂට්ටර් ස්ටොක් වගේ එකක් ගත්තොත් ඒක එක්ක මන්ත්ලි සබ්ස්ක්‍රිප්ෂන් එකට අපි යන්න ඕනේ. එහෙම නැත්නම් ඉමේජ් වයිස් අපි පේ කරලා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒක ලොකු කොස්ට් එකක්. ඇත්තරම කොපිරයිට් ඉමේජ් එක Google එකෙන් ගන්නවා කියන්නේ ඒකත් ලොකු රිස්ක් එකක්. අපි තර්ඩ් පාර්ටි නම් සයිට් එක හදලා දෙන්නේ හරි. එතකොට ඒක සමහරට කොපිරයිට් ඉෂුව එකක් આવුවොත් ඒක කෙලින්ම අපේ පැත්තට එන්න පුළුවන්. ඔයාලා මේ විදිහට මේ ෆ්‍රී අයිකන්ස් ෆ්‍රී ස්ටොක් ෆොටෝස් යූස් කරලා වෙබ්සයිට් වගේ හරි නැත්නම් වගේ තියෙන මොකක් හරි ෆොටෝෂොප් ඩිසයින් එකක් හරි මොකක් හරි කරන්න ගත්තොත් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ආයි කොහොමත් එන එකක් නැහැ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ලොකු දෙයක් ගන්න තියෙයි කියලා. තව ඉස්සරහට ඔයාලට තවත් ගොඩක් හෙල්ප්ෆුල් වීඩියෝස් අරගෙන එන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.